ආවේ හැඳලට හැඳලට ආවේ වෙන මොකටත් නෙමෙයි ඕගොල්ලන්ට අමුතුම දීව රස්සාවක් ගැන ඕගොල්ලන්ට කියලා දෙන්නයි එහෙනම් අපි ගිහිල්ලා කතා කරලම බලමු කොහොමද මේ රස්සාව කියලා. දෙක පොඩ්ඩක් කතා කරන්නයි යන්නේ. මං එන ඔන්න ගෝට්ටුවට ගොඩ වෙනවා එන. දීවර මහදේක් ඉන්නවා. එයාගේ නම රංජි අයියා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. අපි අයියත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. අයියා අද කොහොමද රස්සාව? සාමාන්‍ය මොඩේ. ඉස්සෝ ඉස්සෝ ද බේසික් ඕගොල්ලෝ ඉස්සෝ නේ 45 වගේ. මම මේ තියෙන්නේ අස්වැන්න නේද? ඔව්. ඔන්න මේ බලන්න මේ තියෙන්නේ අද අස්වැන්න. एगोलो अल्लू अस्वेन मे रुपये 45 वटनाकम एगोलो अद इसो मालू अल्लगन तीन इतिंग ओगोलो कोहोम रस्सावट कीयट वगे पांदर हतर मेतनी पीटते इट वस्ते करला उदे दहाय दहाय मारे को अद दवास वेलास नहीं इसो हाउना कट्टी हाउच कट्टी मे वेलास नहीं बोट सामान्य मे समित मोखर मेके बोट तीन बोट 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 हेत्ता दवास गाने पीड़ते ना तेल प्रश्न बल पाए ने तेल प्रश्न हाँ तेल तीहा मे रेकिया इसुंट मे रेकिया करें मे मूद आवट मदे हेदल आवट मूदे बोट से अरतीट ඉස්සු අය සාමාන්‍යයෙන් දැන් දවස ගානේ ඇල්ලුවත් ඒත් තියෙනවනේ ඉස්සු මූදේ හිඟයක් වෙන්නද සීසන් එකද මේ සීසන් එක සාමාන්‍යයෙන් අවුරුද්දේ මාස කීයක් කොහොමද හතරක් තමයි සීසන් එක ඒක තුනක් වගේ තමයි තුනයි ඉතුරු එක සාමාන්‍යයෙන් ඒත් යනවද රස්සාවට අපි යනවා 100ට ඉස්සු මාළෝ ඉස්සු මාළෝ මේ රිපෝට් ඉස්සක් වගේ තමයි යන්නේ හා හා අර අනිත් ගැන්නේ පැත්තම මාසේ පස්සේ යන්නේ මම අපි මේ වෙනකම් යන්නේ බෝට් ඉස්සක් වගේ තමයි 20ක් මේ දැන් සීසන් එකට තමයි ඔක්කොම පිටත් වෙන්නේ හා හා එතකන් ඒ කට්ටිය වෙන රැකියාවල් කරනවා ඉස්සෝ මාළෝ ගන්න එන්ජින් බෝඩ් ඕ ඕ ඒ වෝල්ට් යනවා හා හා දායිය එතකොට මේ මේ රැකියාව කරන්නේ මේ හැඳල විතරද මේ ප්‍රදේශයේ විතරද මීගුමෙත් කරන ටික මීගුමෙත් කට්ටියක් කරනවා මේකනේ අපි මේ දීවර රැකියාවේ භාවිතා කරන උපකරණ ගැන පොඩ්ඩක් අහලා බලමු මේ මම බැලු බැලමට පේන ඕගොල්ලන්ට පේන ඇති උණ බම්බු වගේක් තියෙනවා මේ පිටිපස්සෙන් ඒ මොනාටද පාවිච්චි කරන්නේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි පොඩ්ඩක් මේ දීවර මහත්තයාගෙන් අහලා බලමු කොහොමද මේ දේවල් කරන්නේ රැකියාව කියලා මට පොඩ්ඩක් කියන්නකෝ ඔයගොල්ලන්ගේ මේ රැකියාවට පාවිච්චි කරන උපකරණ දැල්ලාම් පන්න ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ කොහොමද කරන්නේ කියලා. උණ බම්බු දෙකක් තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් අපි බලන රෑන් මිටි දෙකක් තියෙනවා. ඔව්. රෑන් මිටි කියන්නේ මොකද්ද? අර මඳු කියලා කියන්නේ. ආ අර කොළපාට මඳුද රෑන් මිටි කියලා කියන්නේ. ඔව් රෑන් මිටි. ආ මෙතන පේනේ. යකඩ කඩපු ගල් දෙකක් දෙපැත්තට. ආ දෙපැත්තේ ගල් දෙක. යකඩ ගල්. යා යකඩෙන් හදපුවද? ඔව්. ආ හා. ආ අර පේන්නේ ඒව තමයි නේද කොනේ? හරි හරි එතකොට ඒ වලින් තමයි ඔයගොල්ලෝ මේ දැන් එන්නේ ගැට ගහලා බම්බු දෙක මෙහෙම හරහට ආ මේ බම්බු දෙක කිව්වේ මේකද උණ බට දෙක ඔව් මෙහෙම හරහට ගැට ගහන්න ඕනේ ආ බෝට්ටුවේ මෙහෙම හරහට ගැට ගහන ඔයගොල්ලෝ ගැට ගහලා තමයි මේ ආහා දැල දාලා දැල බරට බස්සලා එන්ජින් එක යනවා එන්ජින් එකෙන් ඉස්සරහට යනවා එතකොට අර මේ ඉස්සෝ ටිකව ඉන්න මාළුම ඇදගෙන ගන්නවනේ හරි හරි ඔය විදියට වෙන්නේ නැහැ ඔව් ආ ඒවත් එක්ක වෙන් කරගෙන මේකට ගන්නෙ නේද ඒ විදියට තමයි අස්වැන්න ගන්නෙ නේ අයියේ මේ ඕගොල්ලන්ගේ දැල නේද මේ දැල ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ මේ දැලේ මේ උඩින් පේන මඩිය ඔව් මේක තමයි ඉස්සෙ එකතු වෙන්නේ මේක දිග යාලා ගත්තාම ඔව් ඉස්සෙත් මේ මේ ඉස්රාන් පැත්තේ දැලේ මේ දින එක දැලේ කට කියන හරිය ඔව් ඒ කියන්නේ මේක නිකන් අර කට්ටු දැල වගේ මොඩල් එකකට තියෙන කට්ටු දැල වගේ මෙහෙම V shape එකකට තියෙන පුණි ආ පුණි ආ පුණිලේ හැඩයට තියෙන කට්ටු දැල වගේ තමයි ආ හා
එතකොට ඒ දැල තමයි දෙපැත්තට භාවිතා කරන දැල් දෙකක් දානවා නෑ එකයි එක දැල එක දෙපැත්ත කරලා දා යන්නේ ආහා මෙන්න මේ තියෙන්නේ රෑන් අර කියපු මේ තියෙන්නේ අර යකඩ ගල මේ මේ ගල් දෙකක් තියෙනවා දෙපැත්තෙන් බස්සලා තමයි යන්නේ මෙන්න දීවර මහතෙක් දැල් වියනවා දැලකට ගිරලා දැල ඉරිලා කියලා කියන්නේ ඔව් දැල ඉරිලා ඒක දැල් රිපෙයාර් කරනවා ආ මෙතන දැල දැන් මේගොල්ලෝ රැකියාවේදී ඉරිච්ච දැල රිපෙයාර් කරනවා ආ ඒ ඉරිච්ච කෑල්ල මහ ගන්නවා නේ ආ එදා දවසේ ඉරිච්චේව එදාම මහ ගන්නවද අයියලා ආ හා හා නැත ආයි හෙට රස්සාවට යන්න බෑරුව යනවනේ නේ ආ වෙනදල පාවිච්චි කරන ඒ වෙනවල ආ හා ආ ඔල අඩුපාඩු ඔක්කොම හදා ගන්න අවශ්‍ය නේ ආ එතකොට මේ මේ රැකියාවට පාවිච්චි කරන එක දැලක සයිස් එක මෙච්චර තමයි නේ ඔව් මේ සයිස් තමයි නේ මේ ප්‍රමාණය දැලක් තමයි ඒ කියන්නේ රියන් කොච්චරක් විතරද අයියා රියන් 28ක් රියන් 28ක් වගේ තියෙනවා. ඒක දැන් 28ක් දිගාරින් නෑ පොඩ්ඩයි දිගාරින්. ආ පොඩ්ඩයි දිගාරින්. ආ හා හා. දැන් මේ හැඩේට ඉන්නේ. හැඩේට. ඒ කියන්නේ මට දැන් නිකන් පැහැදිලි කරන්න ඕන දැන් මෙතන බෝට්ටුවනේ දැන් මේ අපි බෝට්ටුවේ ඉහළන ඉන්නේ. බෝට්ටුවේ ඇණිය ඉස්සරහා තියෙන්නේ. මේ බම්බුව මේ පැත්තට දානවා. මේ 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 පැත්ත ආ මේ ආ බම්බු දෙක දෙපැත්තට දානවා. රෑන් දෙක දෙපැත්තට දාලා දැල පිටිපස්සෙන් එන්නේ. ආ හරි. ආ දැල පිටිපස්සෙන් එන්නේ. ඒක අදගෙන යනවා ඉස්සරහට. ආ එතකොට තමයි අර ඉන්න මේ මාළු ටික හවු වෙන්නේ දැලට කොන්නට අර කේතු වගේ දැලට නේ හරි හරි මේ පේනව නේද යාළුවනේ අයියේ මෙතනට අඩිය තියන්නද කමක් නැද්ද මෙන්න මේ තියෙන්නේ මේ දීවර යාත්‍රාවේ එන්ජින් එක බලන්න ඒක වැඩ කරමින් තමයි මේ වෙලාව තියෙන්නේ දැන් අයියා මේ එන්ජින් එකේ මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලා එතනම හදා ගන්න බඩු ඔක්කොම අරන් යනවද නෑ අපිට හදන්න හැමදේම බෑ ඔව් වතුර වගේ වැඩ කරන්න දියොත් නම් වතුර එයා කෝල් මේක ඔව් ඔව් අයියා වෝටු 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 මේක මේ ट्रोलर बोट වීල් එකක් නෑ මේක තමයි වීල් එක මේක තමයි මේකෙන් තමයි ඔක්කොම බෝට්ටුව හරවන්න කරන්නේ එහාට මෙහාට වීල් එක පොඩි එන්ජින් එකේ පිස්ටන් දෙකේ පොඩි එන්ජිමක් තියෙන්නේ නේ පිස්ටන් දෙකේ පොඩි එන්ජිමක් උ මේකේ තියෙන්නේ අනිත් පැත්තට දාන යකඩ ගල මේ තියෙන රෑන් මේ රෑන් වලින් බස්සලා තමයි දෙපැත්තට දැලා අදින්නේ මේ බලන්න මේ ඒගොල්ලෝ අයිසුත් අරගෙන යනවා අයිස් කරගෙනමයි එන්නේ මම ලොකු ඉස්සෝ ඉන්නෝ නේද අයියා මේ මේ ඉස්සේ කොච්චරක් විතර වටිනාකමක් ඇද්ද මේ ලොකු ඉස්සේ මේක කිලෝ එකක් 1800 අපි ගන්නේ කිලෝ එකක් 1800යි 2000ක් වගේ වෙනවා මම කරක් ගන්නවා කඩේ ගන්න කිව්වොත් 2000 පණිනවා ඔයාලා විකුණන්නේ 1800ට දැවැන්ත ඉස්සෝ නේද අයියා සාමාන්‍ය අඟල් මං හිතන අඟල් 6-7ක් ලොකුයි නේ අඟල් 6-7ක් ලොකු විශාල ඉස්සෝ ආ මේ බලන්න මේ යාළුවනේ මේ බලන්න දීවරයෝ මහන්සියලා රැකියාව කරත් ඒගොල්ලන්ට මේ ගණ්ඩ මාළු නැහැ. ඒ කියන්නේ ඒගොල්ලොත් ගෙදර කෑමට අරන් යන්නේ මේ මාළු ටික තමයි. ඒගොල්ලෝ යන කී දෙනෙක් යනවද අයියා පොට්ටේ? පස් දෙනා. පස් දෙනා බෙදා ගන්න කොටස තමයි මේ තියෙන්නේ. කලවම් මාළුනේ. කලවම් මාළු. අන්තිමේ මාළු ලොකු වෙන මාළු නෙමෙයි කියන්නේ. ලොකු වෙන මාළු නෙමෙයි නේ. පොඩියෝ. මේ මේකා මේ මේකාගේ නම මේ පතා මැදිලියා නේ. පතා මැදිලියා නේ. ඇදල්ලා කියලා කියනවා. කවුද අනිත් නම? ඇදල්ලා කියලා කියනවා. ඇදල්ලා. පතා මැදිලියෙක් ඉන්නා මෙතන. ඒගොල්ලන්ගේ මෙතන දැන් ගොඩක් අය දැක්කම හිතන්නේ පතා මැදිලියට කැහැයි තියෙන්නේ මේ තියෙන එක ලැස් දෙකක් තියෙන ඒගොල්ලන්ගේ මේ මේ පැත්ත බඩ යට පැත්ත මේ පැත්ත සුදු පැත්ත බඩ යට පැත්ත බඩ යට පැත්තට තියලා තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ගමන් කරන්නේ මේ අතර යන්නේ දිගටි අතර යන්නේ පොලව බදාගෙන යන්නේ යාළුවනේ මේ ලොකු ඉස්සන්ට කියන්නේ දීවරයෝ එලි එලි ඉස්සෝ කියලා මේ එලි ඉස්සෝ තමයි මේ ලොකු වෙන්නේ මහා දැවැන්ත ඉස්සෝ මේගොල්ලෝ එලි ඉස්සෝ කියලා තමයි මේගොල්ලන්ට කියන්නේ යාළුවනේ මේ ඉන්නේ වව්වාලයා මේ වව්වාලයා කියන මාළුවා මෙයාව රට යවනවා මේ එක්ස්පෝර්ට් කරන්න අල්ලන මාළුවෙක් මේ වව්වාලයා කියලා තමයි මෙයාට කියන්නේ කම්පැනි වලින් තමයි මේ මාළුවම්ම ගන්න ඒගොල්ලෝ සාමාන්‍ය කිලෝ එකක් කීයක් විතර වෙනවද අයියා ග්‍රෑම් 500 මාළුවෙක් රුපියල් 3000ක් වෙනවා මේ ඉස්සෝ වැඩිපුර මේ ඉතුරු වෙච්ච සෙට් එක ඔක්කොම මාළු ලෑල්ලට ගිනියන ඉස්සෝ
මේ මේ මේකෙන් වහලා තියෙන්නේ මේ ඉස්සම්ම එයා මාළු ලෑල්ලේදී මේ ඉස්සෝ ටිකව විකුණන්න තමයි ඒගොල්ලෝ දෙන්නේ මේ බෝට්ටුවේ බෝට්ටුවේ අයිතිකාරයාට ඒ කියන්නේ ඇලකන්දේ සුරංගයියාගේ මාළු ලෑල්ලට තමයි මේ ඉස්සෝ ටික යන්නේ මේ රැකියාවේ නියත වෙලා දැන් අවුරුදු කීයක්ද ඔයාගේ වයස 30ක් අවුරුදු 30ක් 35 වගේ ඔයාගේ වයස කීයද දැන් ඒ කියන්නේ මගේ වයස දැන් 55 55යි 55 වුණත් ගේම අතාරින්නේ නැහැ නේ එතකොට මේ රැකියාව තුල ඔයාලට වෙච්ච විශේෂ සිද්ධි ඉන්නේ එහෙම නැද්ද ආ මේ ආසන්නම සිද්ධි තමයි ගිය මාසේ 25 වෙනිදා නෝමන් කියලා කෙනෙක් ඉන්නවා එයාගේ බෝට්ටුව අප්‍රිස්රායින් කලපොල කියලා එකක් තියෙනවා එතන මාලියා කියන්නේ වැල්ල කඩනවා ඒ වැල්ල කඩන දේ දියමර දාපු ගාම බෝට්ටුව ඉදිරුණා ගිලුණා බෝට්ටුව ගිලා බෝට්ටුව ගන්න බැරුව ගියා ඒ හතරෙන් අපි බෝට්ටුව නගලා අමාරුවෙන් ගිලෙන්න හේතුව බෝට්ටුව පැයිලා ආ අඩියෙම යටින් පැයිලා මොකරි වැදිලා මාරියා විසාර මාරියා විසාරට බෝට්ටුව පැයිලා මේ ගිය මාසේ 25 වෙනිදා බෝට්ටු කැටේම එකට තියෙන හින්දා ඒක අපි විතරයි අද 25 ආ එහෙමද අපිට විනාඩි 8කට ඉඳලා පස්සේ මාත් බෝට්ටු ආවේ ඈ ටිකක් අන්ත ඒරව අන්තුල පස්සෙන් තිබුණා අනිත් බෝට්ටු නාව අපි නාවන ඒකත් ඒගොල්ලන්ගේ වෙලාව තමයි නේ වෙලාව තමයි ඔව් දීවර රැකියාව කියන්නේ බොහොම භයානකයි නේද? ඒ දමු කරුණා ඉතින්. ආ හා හා. ඒ කියන්නේ මූද කොයි වෙලාවේ සැරවේයිද කොයි වෙලාවේ කියන්න බෑ නේද? සෝභා ධර්මෙත් එක්ක සෙල්ලම් කරන්න බෑනේ අපිට නේ. ඒ හැම ප්‍රශ්නයකටම මූණ දීලා තමයි ඔයගොල්ලෝ මේ රැකියාව කරන්නේ නේ. ඔව් අපි සමාජදස්ලා අපි මූදු ගිල්ල කේසල් නැතුවත් එනවා. ආ මුකුත්ම නැතුව ඉස්සෙක්වත් නැති දවසක් තියෙනවා. එහෙමත් දවසක් තියෙනවා. ඔව් කේසල් නැතුවත් එනවා. එදාට ඉතින් පාඩු කාගෙන ඉන්නවා නේ. ඔන්න යාළුනේ තවත් බෝට්ටුවක් එනවා. රැකියාවට ගිහිල්ලා මේ බෝට්ටුවක් දැන් මේ අයියලගේ වගේ අන්න ඔයගොල්ලන්ට පේන ඇති ඉස්සෝ හැම දෙයක්ම වෙන් කරගෙන තමයි පිළිවෙලට එන්නේ නේද අයියා ඔව් වෙන් කරගෙන පිළිවෙලට එන්නේ එතකොට විකුණන්න ලේසි වෙන්න තමයි වෙන් කරන් එන්නේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ කඩිමුඩියේ බර කිරණ බර කිරලා මේ දැනුම් කරුවන්ට විකුණනවා ඒගොල්ලෝ යාළුවනේ අද දවසේ මිල 100 කිලෝ එකක් 18 තමයි යන්නේ හෝල්සේල් මිල ඒ කියන්නේ ෆ්‍රෙෂ් 100 ඉතින් පාඩු නැහැ මේ අද තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් ලාභයි අලුත්ම 100 ඇවිල්ලා මේ ඇලකන්ද මේ හැමිල්ටන් ඇලට සමාන්තරව තමයි මේ පාරත් යන්නේ මේ පැත්තේ ඉඳලා ගත්තොත් මේ මගේ දකුණු අත පැත්තේ ඉඳලා එන්නේ කොළඹ පැත්තේ ඉඳලා වත්තල කොළඹ මේ හරහා එන්නේ මේ ඇලකන්ද පාර කියලා තමයි මේකට කියන්නේ මේ පාරේ මේ මේ මගේ වම් අත පැත්තට ගියොත් එහෙම ඕගොල්ලන්ට මීගමුව හලාවත වෙන්නප්පුව ඔය පැත්තේ දිගටම යන්න පුළුවන් ඕගොල්ලන්ට මොකද මේ මූද අයින දිගේ හැමිල්ටන් ඇලට සමාන්තරව ඒ වගේ මූදට සමාන්තරව තමයි මේ ඇලකන්ද පාර හැදිලා තියෙන්නේ පේනවනේ බෝට්ටුව වට කරගෙන ගැනුම් කරුව මාළු ගන්නවා ඉස්ස ගන්නවා මෙතන ඇත්තටම ලාභයි අයිස් වෙලා එන ඉස්ස නෙමෙයිනේ ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ඉස්ස තමයි මෙතන තියෙන්නේ පේනවනේ මෙතන කොච්චර සෙනගක් එක බෝට්ටුවක් ආවම බෝට්ටුව වට කරගන්නවද කියලා ඇත්තටම කියනවනම් මම හැමම දැකපු නිසා ඒ කියන්නේ ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් මාළු ඉස්ස තමයි මෙතනට ගේන්නේ
අතෙන් පාන්දර තුනමාර හතරේ ඉඳලා යන්නේ රස්සාවට ගිහිල්ලා රස්සාව කරලා උදේ 10 11 වෙනකම් මහ මුදේ මැරලා මැරලා එන්නේ මාළුත් නැහැ ඒත් නා අඩු මිල්ල දෙන්නත් ඕනේ මාළු මන්සන්ට තෙල් සල්ලිත් නැහැ තෙල් සල්ලි නැතුවත් එනවා ගල් වල දැල් ගිහිල්ලා දැල් ඉරනවා දැල් ඉරලා එනවා දැල් මහන්න වෙනම ගානක් යනවා දැලක් ගන්න බෑ රුපියල් 50,000 දාක් කරන දැලක් ඒ දැල් වලින් ගල් වල පැටලා ඇවුලුම් වල වැටලා ඒව ඉරනවාම හරි කරදරේ රස්සාව කරන්න ඉතින් ඒත් ඇවිල්ලා ගොඩබිමට ඇවිල්ලා ගොඩබිමේ මාළු ටික දෙන්නේ බොහොම සුළු ගානට දුප්පත් මිනිහ තමයි ගන්න ඇංකඩ ඇවිල්ලා ඇංකඩ තමයි ගාවක්ම ගන්න රුපියල් 300 එකත් යන්නේ කිලෝ එකද ඇංකඩ කියන්නේ පොඩි මාළු කලවම් මාළු කලවම් මාළු තමයි ගාවක් ලොකු සල්ලිකාරයෝ කෝටිපතියෝ ගන්න ඒක තමයි දැන් ඇවිල්ලා තෝරු මෝරු කන්න වෙලාව ගන්න බෑ බෝට්ටු 100කට වඩා යහට පැට යන මීගුම් වින්ද අලවත බෝට්ටු තියෙනවා ඉතින් මේ බෝට්ටු මේ අලමාරිය යනවා බෝට්ටු 100ක් එක දෙමනක් විතර යනවා දවල්ට රැටත් යනවා බෝට්ටු යාන්න යනවා දවල්ටත් යනවා මට මුළු පාන්දර 2-3ට විතර ගිහිල්ලා රස්සාව කරන් යනවා අස්වැන්නක් තියෙනවා සමහරක් බෝට්ටු වලට අස්වැන්න අඩුයි ඉතින් ඒ හම්බෙන විදිය තමයි දීවර රැකියාවේ යථාර්ථය ඕක තමයි දීවර බෝට්ටුවක් එනවා ඒගොල්ලෝ අස්වැන්න අරගෙන එන්නේ ජනුම්කරුව බලාගෙන ඉන්නවා බෝට්ටුව නවත්තනකම් ෆ්‍රෙෂ් මාළු ෆ්‍රෙෂ් ඉස්සව ගන්න අපි බලමු ඒගොල්ලෝ කොහොමද මේ වැඩේ කරන්න කියලා තවත් බෝට්ටුවක් පිටිපස්සෙන් එනවා අස්වැන්න ගොඩක් වෙලාවට ಜಾති ಜಾති වෙන් කරගෙනම තමයි එන්නේ ඒගොල්ලෝ මොකද විකුණා ගැනීම පහසුව සඳහා තමයි මේ වෙන් කරගෙනමයි එන්නේ ඒගොල්ලෝ. කලවම් මාළු වෙනම ඉස්සෝ වෙනම ලොකු ඉස්සෝ වෙනම අවු වෙන අනිත් මාළු ලොකු මාළු වෙනම ඒ වගේ වෙන් කරගෙනම තමයි එන්නේ. ඇතින් පේන ඇති තවත් බෝට්ටුවක් එනවා. මේ සෙනග මෙතන එක්රොක් වෙලා ඉක්මනට මේ තමන්ගේ කොටස ගන්න තමයි මේ උත්සාහයක් ගන්න. මේ හැඳල මේ හැමිල්ටන් ඇලේ මේ ජැටියට ආවනම් එහෙම හැඳල මේ ලෙල්ලම ළඟ මාළු මාකට් එක ළඟ පොඩ්ඩ ඉස්සරහට එනකොට තියෙන මේ ජැටියට ආවනම් එහෙම ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රෙෂ් ඉස්සෝ ගන්න. ඒ කියන්නේ මේ ට්‍රෝලින් රැකියාවට එන මේ දීවර බෝට්ටු වලින් මේ කුඩා පරිමාණයේ බෝට්ටු වලින් දවස ගානේ මේ මාසවල වල විශේෂයෙන් ඉස්සෝ හවු වෙන හොඳ මාසවල් මේ මාසවල් වල ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් ඉස්සම්ම ගන්න හැකියාවක් තියෙනවා මේ යටි වලට ආවතින් කියන. අද මම හැඳල ඇලකන්ද පාරට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ දීවර මේ අමුතුම සිස්ටම් එකකට මේ දීවර රැකියාව කරන මේ ට්‍රෝලින් බෝට්ටු ක්‍රමය ගැන මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් ගෙනාවේ ආයි දවසක මෙවන් සුපිරි වීඩියෝ එකකින් යලිත් දවසක හමු වෙමු එහෙනම් ජය වේවා